අයිබෝන් කියල පිළිගන්නවා මගේ යාලෝ හැමෝම ඉතින් අදත් කෙනාව ඔයාලට වැදගත් වන වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද මම මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා හිතන්න උදාහරණයක් විදියට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක ඔයා කොහේ හරි යද්දි නැති වුණා කියලා. ඉතින් මේ වගේ ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක නැති වුණොත් ඔයාට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක නැවත හොයා ගැනීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් අද මම මේ කතා කරන විදියේ බැරි වෙලා හරි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක නැති වුණොත් අනිවාර්යෙන් කවුරු හරි පුද්ගලෙක් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අහුල ගන්නවා කියන අපි දන්නවා. එහෙමත් නැත්නම් ඔයා හිතන්න ඔයා බස් එකේ කොහේ හරි යද්දි ඔයාගේ හෑන්ඩ් බෑග් එකේ තියෙන ෆෝන් එක අත දාලා කවුරු හරි පුද්ගලෙක් හොරකම් කරා කියලා. ඉතින් මේ වගේ හොරකම් කරත් ඒ පුද්ගලයා මුලින්ම කරන්නේ ඔයාගේ ෆෝන් එක අරගෙන ගිහිල්ලා ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ලොක් එක අන්ලොක් කරන්න හදන එක. ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී අද මම මේ කියලා දෙන සෙටින් එක ඔයාලට ගොඩක් වැදගත් වේවි. ඉතින් මේ සෙටින් එකෙන් කරන්නේ සරලවම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ලොක් එක කවුරු හරි පුද්ගලෙක් අන්ලොක් කරන්න හදනවා නම් ඔයා ඔෆිස් එකේ තැනකදී දාලා ගියා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකදී වුණත් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ලොක් එක අන්ලොක් කරන්න කවුරු හරි පුද්ගලෙක් ට්‍රයි කරනවා නම් පළවෙනි දේ තමයි මුලින්ම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ඔටෝමැටිකලි එම පුද්ගලයාගේ ෆොටෝ එකක් අරගෙන ඔයාගේ ෆෝන් එකේ සේව් කරගන්නවා. ඉතින් ඔයාට පුළුවන් එම ෆෝන් එක අන්ලොක් කරලා බලන්න ඒ පුද්ගලයා කවුද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ලොක් එක අන්ලොක් කරන්න හැදුවේ කියලා. ඉතින් දෙවනි පියවර තමයි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ එම ඔටෝමැටිකලිම කැප්චර් වෙන ෆොටෝ එක ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ සේව් කරගෙන ඔයාගේ Google Drive එකට ඔටෝමැටිකලිම බෑකප් වෙන විදියට හදාගන්නේ කොහොමද කියලා අද මම මේ විරකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සරලවම ඔයාට තේරෙන්නේ නැති මේ විදිහට Google Drive එකට බෑකප් වුණාම ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක නැති වුණොත් වෙනත් ෆෝන් එකකට ඔයාගේ යාළුවෙක්ගේ ෆෝන් එකකට හෝ ඔයාගේ තිබුණු Gmail එක අද මම මේ කියලා දෙන මේ සෙටින් එකට ඇඩ් කරන Gmail එක එම යාළුවගේ ෆෝන් එකට දැම්ම ගමන් පුළුවන් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක හොරකම් කර පුද්ගලයාගේ ෆොටෝ එක ඔයාගේ යාළුවගේ ෆෝන් එකට ලේසියෙන්ම ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් වීඩියෝට යන කලින් මතක් කරන්න ඕන ඔයාටමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන subscribe button එක එකපාරක් click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එතනම තියෙන bell icon එක all දැම්මොත් ඔයාලට පුළුවන් මම දාන අලුත්ම වීඩියෝ notification එක මාර්ගයෙන් ගෙනවා ගන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා තාමත් ඔයාගේ PC එකේ run කරන්නේ Windows track version නම් එහෙමත් නැත්නම් ඔයා භාවිත කරන ඔෆිස් software වගේ දේවල් ඔයා භාවිත කරන් තවමත් track version නම් ඔන්න ඔයාට chance එකක් ලැබිලා තියෙනවා අඩු මුදලකට Dison Shop හරහා ඔයාට අවශ්‍ය කරන Windows key වගේම office key වගේ දේවල් ඔයාට අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙයාලගේ Facebook page එක හරහා මේ දේවල් ඔයාට මිලදී ගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ Facebook එකට ගිහිල්ලා Dison Shop කියලා search කරාම එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේ video එකේ පහත් තියෙන description එකේ මම link එක add කරලා තියෙනවා. ඒ link එක හරහා ගිහිල්ලා මේගොල්ලොන්ගේ page එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාට අවශ්‍ය කරන ඕනෑම key එකක් මේගොල්ලොන්ගෙන් අඩු මුදලකට මිලදී ගන්න. මේ සඳහා ඔයාගේ smartphone එකට ඔයාට app එකක් download කිරීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා යන්න ඔයාගේ phone එකේ Play Store එකට. Play Store එකට ගිහලා search කරන්න මම මේ search කරලා තියෙන app එක. මේ විදිහට app එක search කරලා ඔයා මුලින්ම මේ app එක open කරගන්න. ඕපන් කරගත්තම ඔයාට මුල්ම ඉන්ටර්ෆේස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන නෙස්ට් කරන්න නැවතත් නෙස්ට් කරන්න නෙස් කරාම මේ වගේ allow කරන්න message එකක් එවි permission. මේ permission දෙකම allow කරගෙන ඔයා මෙතනින් ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතන හරි ලකුණක් ඔයාට බලා ගන්න පුළුවන්. මේක touch කරලා මෙතනින් okay දෙන්න. ඕකේ දුන්න ගමන් ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යාවි. මෙතන ඔයාලට පේනවා ඇති යම්කිසි කෝඩ් එකක් තියෙනවා. මේක තියෙන්නේ සම්පූර්ණම කැපිටල් අකුරු වලින්. ඉතින් මම මේක කැපිටල් අකුරු වලින් මේ විදිහට ටයිප් කරගෙන ඉස්සරහට යන්නම්. මේ විදිහට කැපිටල් අකුරු වලින් ටයිප් කළා මෙතන ඇක්ටිවේට් කියන බටන් එක උඩ එක පාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාට නැවතත් බලා ගන්න පුළුවන් මෙතන ඇක්ටිවේට් කියලා බටන් එක. ඔයා මෙතන ඇක්ටිවේට් කියන බටන් එක පාරක් ටච් කරන්න. ටච් කරාම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ දැනටමත් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා තියෙන ඇප් ලිස්ට් එකට ඔයා වරගෙන ආවි. ඊට පස්සේ අපි දැන් ඩවුන්ලෝඩ් කරපු අර ඇප් එක ඔයා මෙතනින් හොයාගෙන මෙන්න මෙතනින් ඉස්සරහින් මේ ටික් එක එනේබල් කරගන්න. එනේබල් කරගෙන නැවතත් ඔයා එකවරක් බැක් වෙන්න. එකවරක් බැක් වුණාම ඔයාව නැවතත් එම ඇප් එකේ හෝම් ඉන්ටර්ෆේස් එකකට අරගෙන ආවි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා 3 ඩොට් එක. මේක උඩ එක පාරක් ටච් කරන්න. ටච් කළා මෙතනින් සෙටින්ස් වලට යන්න. සෙටින්ස් වලට ගියාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති Google Drive backup කියලා. ඔයා මෙන්න මෙතන ටික් එක එනේබල් කරන්න.
enable කරාම ඔයාගේ smartphone එකේ දැනටමත් තියෙන Gmail ටික පෙන්නාවි. ඔයා මෙතන Gmail එකක් add කරන්න මේ app එකට. ඒ විදිහට Gmail එකක් දුන්නම ඔයාගේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේ tick එක enable වෙනවා. ඉතින් මේ tick එකෙන් කරන්නේ ඔයාගේ smartphone එකේ lock එක කවුරු හරි unlock කරන්න හැදුවොත් ඒ පුද්ගලයාගේ photo එකක් capture කරලා මේ app එකෙත් save වෙලා ඊට අමතරව ඔයාගේ Google Drive එකේ Gmail එකට එම photo එක backup වෙනවා. Backup වුණාම ඔයාට පුළුවන් ඔයාගේ තියෙන computer එකක් හෝ ඔයාගේ තියෙන වෙනත් phone එකකට lock වෙලා lock එක unlock කරන යන පුද්ගලයාගේ photo එකක් capture කරලා ඔයාගේ ඕනෑම device එකකට ඔයාගේ Gmail එක හරහා Google Drive එකෙන් නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ app එකේ settings ටික ඔයාට නිර්මාණය කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනින් මේ විදිහට back වෙලා මේ විදිහට මගේ phone එක lock කරලා නැවතත් මේ විදිහට එක්වරක් මම lock එක වැරදිව type කරනවා. Type කරලා නැවතත් මම මෙන්න මේ විදිහේ මගේ හරි lock එක type කරනවා. Lock එක type කරලා මේ විදිහට unlock කරාම ඔයාලා බලා ගන්න පුළුවන් අපි unlock time එක පෙන්වනවා යටින්. ඊට පස්සේ මම නැවතත් මේ app එක open කරගන්නම්. Open කරගෙන ඔයාලා පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා photo lock කියලා option එකක් මෙන්න මේ category එකට ඔයයන්. ගිහාම ඔයාලා බලා ගන්න පුළුවන් මම lock එක වැරදිව type කරපු වෙලාවේ ගහපු image එක ඔයාලා මෙන්න මේ විදිහට පේනවා ඇති. ඔයාලා මේක touch කරලා lock කරලා බලන්නත් පුළුවන්. ඊට පස්සේ මම ඔයාව අරගෙන යන්න Google Drive එකට ගිහිල්ලා මම ඔයාට පෙන්වන්න මේ ෆොටෝ එක Google Drive එකට බෑකප් වෙලා තියෙන විදිය. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන මගේ Google Drive එක. ඉතින් මම මෙතනින් මේ විදිහට Google Drive එක ඕපන් කරගන්නවා. ඉතින් මේ විදිහට මගේ Google Drive එක ඕපන් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට capture වෙච්ච photos දෙකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම කලින් මේ app එක try කරන්න ගත්තු photo එක. ඉතින් ඔයාලට මේ උඩින් පේනවා ඇති දැන් මම මේ lock එක unlock කරන්න වැරදියට ගහුවම මගේ photo එකක් capture වෙලා මේ Google Drive එකට බෑකප් වෙලා තියෙන ආකාරය. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහට මම මුලින් සඳහන් කරා වගේ ඔයාගේ smartphone එක කවුරු හරි පුද්ගලෙක් හොරගම් කරලා ඔයාගේ smartphone එකේ lock එක කවුරු හරි try කරොත් දෙපාරක් තුන් පාරක් මේ විදිහට එම පුද්ගලයාගේ photo එකක් automatically එම capture වෙලා ඔයාගේ Gmail එකේ Google Drive එකට මේ විදිහට බෑකප් වෙන්න හදාගත්තොත් ඔයාටත් පුළුවන් ඔයාගේ smartphone එකක් නැති වුණොත් මේ විදිහට ලේසියෙන්ම ඔයාට ඔයාගේ smartphone එක හොයාගන්න. ඉතින් මේ සඳහා අනිවාර්යෙන් ඔයාගේ smartphone එකේ mobile data on වෙලා තියෙන්න ඕන. මොකද mobile data off වෙලා තිබ්බොත් ඔයාගේ smartphone එකෙන් photo එක capture කරගත්තත් ඔයාගේ Google Drive එකට backup වීමක් සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ smartphone එකේ mobile data on එකේ තබා ගන්න. ඉතින් මම හිතනවා ඔයාගේ smartphone එක නැති වුණොත් ඔයාගේ smartphone එකත් හොයාගන්න ගොඩක් අද මම මේ ගැන අපු සෙටින් එක උදව් වෙවි කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකද්ද කියලා අනිවාර්යෙන් වීඩියෝ රටින් කමෙන්ට් කරන්න මතක කරන්නත් එපා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙක්ට වටී කිතුනම් ඔන්න පුළුවන් මේ ටික ෂෙයා කරන්න. වත්තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන subscribe button එක එකපාරක් click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එතනම තියෙන bell icon එක all දැම්මොත් ඔයාටත් පුළුවන් මම දාන අලුත්ම වීඩියෝ notification එකක් මාර්ගයෙන් ගෙන්නව ගන්න. ඉතින් යාළුවනේ මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ඔබ හමුවට එන්න ඔබට සුබ දවසක්.